අදමම කතා කරන්න කැමති සීනි සීනි වල තියෙන භයානක කම ගැන. ගොඩක් අය සීනි වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අද. ඒකින්ද ගොඩක් අය දන්නේ සීනි වලින් තමයි අපිට හැදෙන භයානකම ලෙඩ රෝග හැදෙන්නේ කියලා. අපි සීනි වලට ඇබ්බැහි වුණාට සමහර සත්වුන්ට නම් සීනි වලට කිසිම කැමැත්තක් නැහැ. පූසෝ බලල්ලු ඊට අමතරව කුකුල්ලෝ ආමඩිලෝ කියන සතා තල්මා මුදු සිංහයා සමහර මාළු වර්ග සහ සමහර පියා කුරුල්ලන්ටත් සීනි අවශ්‍ය නැහැ. සීනි වලට උන් ඇබ්බැහි වෙන්නේ නැහැ. අපි සීනි ගත්තම අපේ ඒ සීනි වලින් ඩෝපමින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් හැදෙනවා. ඒකින්ද සීනි වලට අපි ලේසියෙන්ම ඇබ්බැහි වෙනවා. මේ නිසා තමයි අපි හැමෝම සීනි කන්න කැමති. මියන් ආශ්‍රිතව කරන ස්ටඩීස් වලින් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මියන්ට සීනි ආහාරයට දුන්නම ඔවුන් කැමති ඒකට කොකේන් වලටත් වඩා වැඩියෙන් හෙරොයින් වලටත් වඩා වැඩියෙන්. සමහර මියෝ කලින් කොකේන් වලට ඇබ්බැහි කරලා ඊට පස්සේ ඔවුන්ට සීනි වතුර දුන්නොත් ඔවුන් කැමති සීනි වතුර ගන්න කොකේන් ගන්න වැඩිය. එහෙනම් අපිට තේරෙනවා කොකේන් වලටත් වඩා සීනි අපිට ඇබ්බැහි වෙන දෙයක් කියලා. එතකොට මේ නිසා අපි දන්නවා සීනි වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ගොඩක් මේ සීනි වලට ටේස්ට් බඩ්ස් හැදෙනවා. ඒ වගේම 1970 ගණන් වල 80 ගණන් වල ඉඳලා ගොඩක් අය විශේෂයෙන්ම ආහාර කර්මාන්තල ආහාර ද්‍රව්‍ය හදන කට්ටිය කිව්වා මේ සීනි වලින් කිසිම හානියක් වෙන්නේ කියලා. ඔවුන්ට අදහස් වෙලා තිබුණේ මේ සීනි වලින් නෙමෙයි අපිට හානි වෙන්නේ. අපිට හානි වෙන්නේ ෆැට් වලින්. එහෙම නැත්නම් මේදේ. මේ නිසා මේදේ අඩුවෙන් හදපු කෑම වලට ඔවුන් සීනි ගොඩක් එකතු කරා. මේ නිසා ඇමරිකාව, එංගලන්ත වගේ රටවල 1960-70 ගණන් වල මිනිස්සු සීනි වැඩිපුර ආහාරයට ගත්තා. ඒගොල්ලෝ තවත් තරබාරු වෙන්න පටන් ගත්තා. තවත් ඒගොල්ලන්ට ලෙඩ රෝග හැදෙන්න පටන් ගත්තා. ඒක නිසා අපි දන්නවා ළමෙක්ට වුණත් සීනි දුන්නම ඔවුන් ඉතාම ඉක්මනින් ඒට ඇබ්බැහි වෙනවා කියලා. ඒ ඇබ්බැහි වෙන්නේ සම්පූර්ණ ජීවිත කාලයකටම. සීනි ඉස්සෙල්ලම පටන් ගත්තේ මේ රට නිව් ගිනි කියන රට. ඒක ඔස්ට්‍රේලියාවට ළඟින් තියෙන රටක්. මේ නිව් ගිනි වලින් පටන් ගත්ත සීනි ඊපස්සේ මුළු ලෝකෙටම පැතිරිලා ගියා. ඒක පස්සේ රට කාලෙකදී ඉස්සෙල්ලම ඒක ආවේ මං හිතන්නේ එතන ඉඳලා ඉන්දියාවටයි. ඉන්දියාව ඉඳලා ඒ ගිනිල් තිබුණ අනික් රටවල් වලට විශේෂයෙන් චීනට සහ ජපානෙට. චීන සහ ජපානයේ මුස්ලිම් කට්ටිය ඒක එතනින් ගෙනාව අරාබියට. අරාබියට යුද්ධට ගිය මේ හෙන්රි ද සෙකන්ඩ් කියන රජුරුව තමයි එතන ඉඳලා එංගලන්තෙට ගෙනල්ලා එතනින් නම් ලෝකෙ පුරාම පැතිරලා තිබුණේ. මොකද එංගලන්තේ රටවල් රාශියක් මල්ලගෙන තිබුණා. එංගලන්තේ තමයි ඇමරිකාවටත් සීනි ගෙනාවේ. එතකොට මිනිස්සුන්ට අමාරු කාලයක් වුණත් ඔවුන් සීනි කෑම නවත්තන්නේ නැහැ. මොකද සීනි වලට ඔවුන් ඇබ්බැහි වෙලා තියෙන්නේ. සීනි නැතනම් ඔවුන්ට නිකන් ජීවත් වෙන්න බෑ වගේ. එතන ඇමරිකාවේ කම්පැනිස් වලින් විශේෂයෙන් කොකා කෝලා කම්පැනිය සහ ඒ වගේම කෙලොක් කියන කම්පැනිය. කොකා කෝලා වලින් තමයි ඉස්සෙල්ලම සීනි ගොඩක් දුරට පැතිරලා ගියේ. ඔවුන් බෝතල් කරන කම්පැනිස් එමෙතන ෆැක්ටරිස් 64ක් හැදුවා 1970 ගණන් වල. කෙලොග් කියන කම්පැනි තමයි ළමයින්ට බ්‍රෙක්ෆස් සීරියස් අඳුනලා දුන්නේ. ඔවුනුත් සීනි එකතු කරා ඔවුන්ගේ සීරියල් වලට. ඉස්සෙල්ලම ආවේ ෆ්‍රොස්ටඩ් ෆ්ලේක්ස්. මේ නිසා පොඩි කාලේ ළමයි සීනි වලට වඩා පුරුදු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ වගේ ගොඩාක් සීරියල් වර්ග ලෝකෙට ඔවුන් ඉදිරිපත් කළා තිබුණා. එතකොට අපි දන්නවා සීනි වලින් ඉස්සෙල්ලම හැදෙන ලෙඩ තමයි දියවැඩියාව. ඒ කාලේ ඩොක්ටර්ස්ලා කියන පටන් ගත්තා මේ සීනි වැඩිපුර ගන්න එපා දියවැඩියාව හැදෙනවා. දියවැඩියාව හැදෙනකොට මෙන්න මේ වගේ තමයි අපි ඒක හඳුනගන්නේ. DDI වර්ග දෙකක් තියෙනවා ටයිප් 1 ටයිප් 2 කියලා. ටයිප් 1 එන පළවෙනි වර්ගය ටිකක් භයානකයි. මොකද ඒ වර්ගයේදී ඉන්සියුලින් හැංගේ හැදෙන්නේ නැහැ. ටයිප් 2 කියන එක තමයි වැඩිපුර සීනි කාලා හදාගන්නේ. එතකොට ඒගොල්ලන්ට සමහරලාට තිබහ ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම වැඩිපුර කෑම කන රුචියත් වැඩි වෙනවා. සමහර අයට කම්මැලි
ඇඟපයි ඇලිමේල් ගතිය තියෙනවා. සමහර අයට ඇස් පෙනීම අඩු වෙනවා, එහෙම නැත්නම් බ්ලර්ඩ් විෂන් කියලා අපි කියනවා. සමහර අයට ඒක බර අඩු වීමකින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බඩේ නෝෂියා, වොමිටින්, ස්ටමක් පේන්, බඩේ අමාරු හැදෙනවා. ඒ බඩේ අමාරු හැදෙන ටයිප් 1 ඩයබටිස් වලට විශේෂයෙන්ම වැඩිපුර මුත්‍රා යෑම වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට දියවැඩියා කියන්නේ භයානක ලෙඩක්. මොකද දියවැඩියාව එක තැනක නෙවෙයි මුළු ඇඟටම යනවා. එතකොට ඒකෙන් මෙන්න මේ වගේ මොලේ ආබාධ අංශ භාගය දෙන්න පුළුවන්, හාර්ට් එකේ හාර්ට් ඇටැක්ස් හැදෙන්න පුළුවන්, කකුල් වල තුවාල හැදෙන්න පුළුවන්. හොඳ වෙන්නේ නැති සමහරලාට කකුල් කපලා දමන්න අවශ්‍ය වෙනවා. මේ නිසා ඇස් වල රෙටිනොපති කියන ඇස් පෙනීම නැතිල යන්න පුළුවන්, කැටරැක්ස් හැදෙන්න පුළුවන්, ග්ලෝකෝම හැදෙන්න පුළුවන්. ඊළඟ බකුගඩු අමාරු හැදෙනවා, බකුගඩු වැඩි කිරීම නවතින්න පුළුවන්, ස්නායු අමාරු ගොඩක් අයට එන්නේ අත්වල සහ කකුල් වල හිරිවැටීම. එතකොට ඒ කාලේ ඩොක්ටර් ප්‍රයිස් කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. එයා මුළු ලෝකෙ පුරාම ඇවිදලා දැනගත්තා සමහර දුර පළාත්වල ඒ අයිසොලේට පොපුලේෂන් කියලා අපි ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන් ජනගහනය ලෝකයේ අනිත් තැන්වලට එච්චරම දන්නේ නැති ඒගොල්ලෝ බලන්න අනික කටින්නේ. ඒ නිසා ඒගොල්ලෝ කෑම කෑවේ ඒගොල්ලෝ ඉස්සර කාලේ ගත්ත ඓතිහාසික විදිහටම තමයි කෑම ගාවේ. මේගොල්ලන්ට සීනි ආහාරයට ගත්තේ නැහැ, ඒගොල්ලෝ පිටි ආහාරයට ගත්තේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ දත් කවදාකවත් නරක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් දත්වල කැවි තිස් තිබුණේ නැහැ. මේ ඩොක්ටර්ලා ඩෙන්ටිස් කෙනෙක් විශේෂයෙන් මෙයා ඔයාලා බැරි ඩෙන්ටල් කේරීස් ගැනයි නැත්නම් කැවිටිස් ගැනයි. ඉතින් මේකෙන් එයා දැනගත්ත සීනි සහ පිටි ආහාරයෙන් තමයි මේ කැවිටි හැදෙන්නේ කියලා. ඊළඟට තව ඩොක්ටර් කෙනෙක් ස්ටඩි කරනවා යේමන් කියන රටේ ඉඳලා ඉස්රායල් වලට ගොඩක් වැඩ කරන කට්ටිය ගියාම ඒගොල්ලන්ට දියවැඩියාව හොඟක් දුරට හැදුනා. හැබැයි යේමන් වල ඉන්න කාලේදී ඒගොල්ලන්ට දියවැඩියාව හැදුනේ බොහෝම අඩුවෙන්. ඊළඟට තව එකක් ෆ්‍රෙන්ච් පැරඩොක්ස් කියලා අපි අහලා තිනවා. ෆ්‍රාන්සේ ඉන්න මිනිස්සු ගොඩක් මේදේ ආහාරයට ගත්තා, ගොඩක් ෆැට් ගත්තා. ඒ වුණාට ඒගොල්ලෝ කෙට්ටුයි, ඒගොල්ලන්ට හාඩ්ඩීස් අඩුයි. අපි ඒකට ෆ්‍රෙන්ච් පැරඩොක්ස් කියලා ඉන්දියා සිංහලින් ඉංග්‍රීසිෙන් කියනවා. අනික් රටවල් වල මිනිස්සු ෆැට් කෑවා, ඒ වුණාට ඒගොල්ලෝ ගොඩක් මහත් වුණා, ඒගොල්ලන්ට ගොඩක් හදවත් රෝගීට වුණා. ඉතින් මේකටත් හේතුව හොයාගෙන යනකොට මේ ෆ්‍රාන්සේ කට්ටිය සීනි ආහාරයට ගන්න, ඒක තමයි ලොකුම හේතුව. ඊළඟට අපි කියන්න ඕන මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක ගැන. මෙටබොලික් සින්ඩ්‍රෝම් එක තමයි සීනි සහ කාබෝහයිඩ්‍රේට් වැඩි වෙනකොට ඉස්සෙල්ලම හැදෙන්නේ. මෙටබොලික් සින්ඩ්‍රෝම් එක පටන් ගන්නකොට බඩ වැඩි වෙනවා, ඒ කියන්නේ ඇපල් ගෙඩියක් වගේ මහත් වෙනවා. ඒ මහත් වෙනකොටම ඒගොල්ලන්ට මෙන්න මේ වගේ අසනීප තත්ත්වය ඇති වෙනවා. ඒගොල්ලෝ ටයර්ඩ් හැමතිස්සෙම, ඇලිමාලි දෙබල ගැතිය තියෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්ස් සහ ෂුගර් ඔක්කොම වැඩි වෙන්න පුළුවන්. ගෑන් ළමින්ට අද කාලේ ගොඩක් ලංකාවේ දකින්න පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට මෙන්ස්ට්‍රුවල් පීරියඩ් එක ඉරගෙල, ඒ වගේම අනවශ්‍ය රෝම හැදෙනවා මේ ෆේස් එකේ වගේ. ඒගොල්ලෝ ටිකක් තරබාරුයි, ඒගොල්ලන්ට බබාල හම් වෙනවා මාරි. මේකට හේතුව සීනි. ගොඩක් අය දන්නේ දෙයක් මේක. මේක හොඳ කරගන්න පුළුවන් හොඳ ආහාර අරගෙන, නැචරල් බේත් අරගෙන. මේකට ඉංග්‍රීසි බේත් වලින් සුවයක් ගන්න බෑ. ඊළඟට පිරිමියාට අද ගොඩක් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් තියෙන්නේ සීනි හින්දා. සීනි කටවැක් තියෙන හින්දා නෑ පිරිමියාට විශේෂයෙන්ම. එතකොට ගොඩක් අයට දැන් මේ ෆැටි ලිවර් කියන ඩිසීස් එක තියෙනවා. ෆැටි ලිවර් ඩිසීස් එක ඉස්සර කාලේ නම් හැදෙන ඇල්කොහොල් ගන්න ඇට විතරයි. හැබැයි දැන් සීනි ගන්න හින්දා ගොඩක් අයට මේ ෆැටි ලිවර් හැදෙනවා. ෆැටි ලිවර් එක ෆැටි ලිවර් කියන නතර වෙන්නේ. ඒක තවදුරටත් කියලා සිරෝසිස් වලට යන්නත් පුළුවන්. ඒ වගේම සමහර අයට ඇඟ සහ විශේෂයෙන් මේ බෙල්ල දෙපැත්තේ කළු වීම පටන් ගන්න පුළුවන්. ආම් පිට්ස් එක කියන්නේ කිහිලි වලත් කිහිලි කරු වලත් මේ කළු වීම හැදෙන්න පුළුවන් සීනි වැඩියෙන් ගන්න අයට. ඒකට සමහර අපි ලිවර් එකේ ෆැට් හැදෙනවා. ඒ ෆැට් හැදෙලා කාලයක් යනකොට ඒක සිරෝසිස් වලට ගිහිලා ලිවර් ෆේලියර් වලට යන්නත් පුළුවන්. ඒතකොට මේ වගේ ලොකු බබාල හම්බෙන්නෙත් සීනි වැඩියෙන් ගන්නකොට. මොකද අම්මා කෙනෙක් වැඩිපුර සීනි, බබා හම්බෙන කාලේ සීනි එයා ගෑඟේ තිබුණත් ඒක බබාටත් යනවා. බබාගේ ඇඟේ එතකොට වැඩිපුර ඉන්සියුලින් මතුවෙනවා. ඒ ඉන්සියුලින් වලින් ඒ බබාගේ ශරීරය විශාල වෙනවා. මේ වගේ ළමයිට පස්සේ කාලේදී දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, කැන්සර් වගේ ලෙඩ වැඩිපුර හැදෙනවා. ඒතකොට මේවට අපි වෙස්ටර්න් ඩිසීස් කියලා කියනවා. ඒ වෙස්ටර්න් ඩිසීස් නැත්තම් බටහිර රටවල රෝග. මොකද බටහිර රටවල තමයි මේ රෝග වැඩිපුර තියෙන්නේ. මොකද ඒගොල්ලෝ වැඩිපුර සීනි සහ පිටි ආහාර ගන්න හින්දා. ඒගොල්ලන්ට ඔබීසිටි, ඒ කියන්නේ තරබාරු ගතිය තියෙනවා, දියවැඩියාව තියෙනවා, හදවත් රෝග තියෙනවා, මතක නැතිවීම, නැත්නම් ඕල්ෂයිමර්ස් කියන ලෙඩේ තියෙනවා, හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා,
ඊළඟට කැන්සර් පිළිකා හැදෙනවා ඉන්ෆර්ටිලිටි බබල හම්බෙන්න තියෙන ගැටිය තියෙනවා. ඊළඟට දත් අමාරු ගොඩක්ම තියෙන්නේ සීනි ගන්න අයට. සීනි ගන්න නැති රටවල් වල අපි කිව්වා දත් අමාරු කදාකත් හැදුන්නේ ඒගොල්ලන් දත්වල කැවිටිස් ගොර හැදුන්නේ ජීවිත කාලයක් මේ ඒගොල්ලන්ට ඒගොල්ලන් දත් තියාගන්න පුළුවන්කම තිබුණා. නමුත් අද බලන්න ගොඩක් මේ ලංකාවේ රටවල් වල දත් අමාරු ගොඩක් පොඩි ළමයින්ට හිටන් හැදෙනවා මොකද සීනි ගන්න හින්දා. ඊළඟට ගවුට් කියන ලෙඩේ, ගවුට් කියන්නේ ආතරයිටිස් ලෙඩක්. ඒක හැදෙන්නේ කකුලේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ගොඩක්ම පේන්ෆුල්. අපි ඒකට කිව්වා මේ පිරි මේ පෝසතයක ලෙඩක් කියලා. මොකද පෝසතය තමයි වැඩි ප්‍රදේශින වැඩිපුර සීනි ගන්න හින්දා. අද හැබැයි දුප්පත් අයටත් මේක හැදෙනවා. ඒගොල්ලෝ සීනි වැඩිපුර ගන්න පුළුවන්. එතකොට අපි සීනි වලට කියනවා ද වයිට් ඩෙත් කියලා. මොකද සීනි වලින් කැන්සර් හැදෙන හින්දා. අද අලුත් රිසර්ච් වලින් ආගෙන තිනවා සීනි වැඩිපුර අරන් ෆැට් වෙන අයට පිළිකා වර්ග 13ක් හැදෙනවා. මේ නිසා ඊළඟට අපි ඕල්සයිමර්ස් කියන ලෙඩේ ඉස්සර වගේ නෙමෙයි අද හැමෝටමගේ ඕල්සයිමර්ස් 10 15ක් අයට අවදි 65 කට ඕල්සයිමර්ස් හැදෙනවා. ඊට පස්සේ වයසට යන ඒක තවත් වැඩි වෙනවා. ඉස්සර කාලේ නම් මේ මතක නැති වීමේ ලෙඩේ තිබුණේ බොහොම කලාතුරකින්. අද මොකද මේක වැඩි වෙලා තින්නේ මේ සීනි ගන්න හින්දා. මේ නිසා අපි ජීවිතේ සාර්ථකව ගෙන යන්න කැමති නැත්නම් සීනි වලින් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. පිෂ්ඨ ආහාර වලින් වළකින්න ඕනේ. අපි හැමෝටම මිනිසුන්ට හැමෝටම හොඳ එකම ආහාරය ඒ ආහාරයට ගන්න ඕන එළවලු සහ ලෙගියුම් එහෙම නැත්නම් රනිල වර්ගයේ ධාන්‍ය කඩල මුඟට පරිප්පු කව්පි කියන දේවල්. බත් ගන්නත් හොඳ නැහැ මොකද බත් වලින් සීනි හැදෙනවා. පිටි ගන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ පාන් කන්නත් හොඳ නැහැ, රොටි කන්නත් හොඳ නැහැ. මේ හැමදේම සීනි ඇඟේ හැදෙන හින්දා. ඉතින් ඔබට දැනටමත් මේ වගේ ලෙඩ රෝගයක් තියෙනවා නම් දේවඩියාව, හයි බ්ලඩ් ප්‍රෙෂර්, හදවත රෝග, එහෙම නැත්නම් ඒ වගේම ලෙඩ අනිකුත් ක්‍රොනික් ලෙඩ, ඒ කියන්නේ කාල්පවතින ලෙඩ හැදිලා තිනවනවා. ඒ ලෙඩ සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආහාර හරි ගස්ස ගන්න එක. ආහාර හරි ගස්සගෙන නැචරල් බෙහෙත් වර්ග තියෙනවා ඒව ගන්නකොට අපිට මේගේ තියෙන ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න.